සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ රැඳී සිටින්නේ සදහන් සරණ අන්තර්ජාල මාධ්‍ය ධර්මදේශනා මාලාව සමග. මෙම ධර්මදේශනා මාලාව පවත්වනු ලබන්නේ මුල් බුදු සමය ජනගත කර මුල් බුදු සමය අදහන මුල් බුදු සමය අනුව කටයුතු කරන බෞද්ධයන් ලංකාවේ ඇති කිරීමට. ඒකට ප්‍රධානතම බාධාව තමයි තේරවාදීය, නොයසේනම් නූතන තේරවාදය ඔළුව උඩ තියාගෙන ගමන් කිරීම. නූතන තේරවාදයේ දොස් අති විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි මේ එකින් එකක් නිර්භයව ප්‍රකාශ කරන්නේ සත්‍ය ලෝකයාට දැනුවත් කළා, සත්‍ය අවබෝධ කරවීමේ උත්සාහයක් හැටියට. ප්‍රධාන දෙයක් තමයි, මම නිතරම මතක් කරන දෙයක් තමයි, නූතන තේරවාදය කියනවා තේරවාදය නිවැරදි බුදු දහමයි, මුල් බුදු දහමට සමානයි කියලා. මේක සම්පූර්ණම වැරදි මතවාදයක්. නූතන තේරවාදී අටකතාවන් සහ මුල් බුදු සමය අතර 40%ක පමණ පැහැදිලි පරස්පරතාවයන් තියෙනවා. ඒ පරස්පරතාවයන් මොනවද කියන එක මම ලිඛිත සහ මුද්‍රිත මාධ්‍යයන්ගෙන් මේ වෙන විට ඉතාම දීර්ඝ ලෙස සාකච්ඡා කළා තියෙනවා. විශේෂයෙන්ම නූතන තේරවාදී එන මාර්ගඵල විස්තරයත් මුල් බුදු සමයේ එන මාර්ගඵල විස්තරයත් සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ වගේම සත්ව පුද්ගල ආත්මය යන ත්‍රිවිධ ප්‍රඥප්තියන් පිළිබඳව නූතන තේරවාදීන් ධර්ම මතයත් මුල් බුදු සමයේ දැක්වෙන විස්තරත් සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ වගේම විනය පිළිබඳව නූතන තේරවාදීන් අදහස් කරන දෙයත් මුල් බුදු සමයේ අදහස් කරන දෙයත් සම්පූර්ණයෙන්ම වෙනස්. උදාහරණයක් හැටියට අද වෙන විට භික්ෂුන් වහන්සේලා රැකියා කරනවා. මේ රැකියා කිරීමට අවකාශ නැහැ මුල් බුදු සමය අනුව. මුල් බුදු සමය අනුව භික්ෂාටනය නොවේසේනම් ඉල්ලාගෙන වැළඳීම කරන පිරිසක් වශයෙන් තමයි භික්ෂුන් වහන්සේලා හැඳින්වෙන්නේ. ඒ අනුව නූතන තේරවාදීන් ප්‍රධාන වශයෙන්ම අපිට දැක ගන්න පුළුවන් භික්ෂුන් වේශයෙන් සිටින භික්ෂු වේශධාරීන් තමයි අති බහුතරයක් ඉන්නේ. උදාහරණයක් වශයෙන් අර එක භික්ෂුන් වහන්සේ නමක් කියන වගේ අලිබාස්ලා ඉන්නවා. අලිබාස්ලා ඉඳගෙන අලිබාස්ලා අලි පාලනය කරන ගමන් අලි මරණ ගමන් එයලා සමාජගත වෙන උත්සාහ කරනවා භික්ෂුන් වහන්සේලා විදියට. ඒ වගේම සිවුරේ ඉඳගෙන විවාහ වෙච්ච අති විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ විවාහ සහතික කීපයක් මට පෙන්වන්නත් පුළුවන් අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ දැනට සිවුරම වෙන්න ස්වාමින් වහන්සේලා මේ තත්ත්වයට ඇද වැටලා තියෙන්නේ අද සංඝ සමාජය. සංඝ සමාජයේ අද ව්‍යාපාරයක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. එහෙම ව්‍යාපාරයක් පරිවර්තනය බවට පරිවර්තනය වෙලා තියෙන සංඝ සමාජය තුළින් මාර්ගඵලලාභින් සොයන එක කලුනික හොයනට තෙලිය අමාරු කටයුත්තක්. විශේෂයෙන්ම අපි ඒ නිසා මේ බලාපොරොත්තු වෙනවා අපේ බෞද්ධයන්ට මේ ආකාරයෙන් නිරන්තරයෙන්ම මුල් බුදු සමය පිළිබඳව වටිනා අදහස් කියලා දීලා මුල් බුදු සමයට ජනතාව ඒකරාශි කරන්න. අනේ ඒකරාශි කිරීමේ අවශ්‍යතාවය මත තමයි මේ දේශනා මාලාව අපි ආරම්භ කළා, සංවිධානය කළා, පවත්වාගෙන යන්න උත්සාහ කරන්නේ. විශේෂයෙන්ම මෙම දේශනා මාලාව දැනට අවුරුදු 7කට පමණ පෙර මාතරදී අපි ආරම්භ කරා. ඒ දේශනාවලට ඇති ඉල්ලීම මත අපි නැවත ගාල්ලේදී දේශනා ඉදිරිපත් කරා. ඒ අනුව දැනට මාතර YMB ආයතනයේ සහ ගාල්ල YMB ආයතනයේ පොහොය දිනවල ඒ දේශනා තියෙනවා. කැමති ලෙසට ඇවිල්ලා සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම මේ දේශනාවලට කැමති උදවියට නොමිලේ ධර්ම කරුණු ඇතුළත් ග්‍රන්ථ ප්‍රදානය කිරීමේ අපි සංවිධානය කළා තියෙනවා. ඒ සම්බන්ධව මාගේ දුරකථන අංකයට දැනුම් දීලා ඒ පොත් ලබා ගන්න පුළුවන්. දුරකථන අංකය 071 331 445 54. සවස් කාලයක හමු වෙලා ඒ අවශ්‍ය ධර්ම පොත් නොමිලේ ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඒ නොමිලේ පවත්වන ධර්මදේශනා පිළිබඳ විස්තර ලබා ගන්න පුළුවන්. අපි මේ උත්සාහ කරන්නේ නිවැරදි බුදු දහම සමාජගත කරවීමටයි.